මගේ පරිසර හිතකාමී මිතුරු මිත්‍රයෝ හැම දිනෙකම සුබ දවසක් වේවා කියලා මගේ channel එකට පිළිගන්න ගමන් මම කලින් වතාවේ දාපු වීඩියෝ එක නැත්නම් මම මීට කලින් දාපු වීඩියෝ එකේ මම පෙන්නුවේ ගෙදර ඉඳගෙන ඔබ කොහොමද පරිසර හිතකාමීව බෑග් එකක් නිෂ්පාදනය කරගන්නේ කියලා ඒක මම කිව්වේ shopping bag වලට විකල්පයක් විදිහට පත්‍ර කඩදාසි භාවිතා කරලා ගෙදර තියෙන පිටි පෙට්ටියක් ඔය පොඩි පොඩි කාඩ්බෝඩ් කෑලි පාවිච්චි කරලා ඔබට පුළුවනි බෑග් එකක් හදාගන්න මේක කඩෙන් ගන්න දෙයක්වත් නැහැ සල්ලි වියදම් වෙන්නෙත් නැහැ ගෙදර තියෙන අපතේ යන දේවල් වලින් මේ shopping bag වලට විකල්පයක් හදාගන්න හැටි තමයි මම කලින් වීඩියෝ එකේ කියලා දුන්නේ මේ වීඩියෝ එක බලපුවාම ගොඩක් අය මට කතා කරා මගේ Facebook page එකට කමෙන්ට් කරලා තිබුණා මැසේජ් කරා මේ වාණිජ වශයෙන් ව්‍යාපාරික වශයෙන් කඩදාසි බෑග් නිෂ්පාදනය කරනවා නම් මේ කටයුතු කරන්නේ කොහොමද කියලා පොඩ්ඩක් කියලා දෙන්න කියලා. ඉතින් මම තීරණය කරා මේ වීඩියෝස් කීපයකින් මොකද එක වීඩියෝකින් මේ ඔක්කොම කියලා දෙන්න බෑ ඔබට. හේතුව වීඩියෝ එක ගොඩක් දික් වෙනවා. එහෙනම් වීඩියෝස් කීපයකින් ඔබට මේ කොහොමද වාණිජ වශයෙන් ව්‍යාපාරයක් විදිහට මේ කඩදාසි බෑග් නිෂ්පාදනය කරනවා නම් මේ වැඩේ කරන්නේ කොහොමද කියලා කියලා දෙන්න මම තීරණය කරා. ඉතින් දැන් මම මේකෙදී ඔබට කියලා දෙන්න බලාපොරොත්තු වෙන මේ විදිහ කඩදාසි බෑග් නිෂ්පාදනය කිරීම ඊළඟට මේ අමුද්‍රව්‍ය මිලදී ගන්න කොහෙන්ද? දැන් සමහරට මේක වාණිජ වශයෙන් මේ ව්‍යාපාරයක් වශයෙන් ඔබ කරනවා නම් මේකට ඔබට අවශ්‍ය වේවි යම් මුද්‍රණයක්. මොකද පාරිභෝගිකයෙකු බොහෝ විට මේකට මුද්‍රණයක් කරලා ඉල්ලනවා. එතකොට මේක මුද්‍රණ ආයතනයකට යන්නේ නැතුව ඔබට බොහොම සරලව ගෙදර ඉඳලම මුද්‍රණය කරගන්නත් මම කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ඒකට කියන්නේ අපි ස්ක්‍රීන් මුද්‍රණය කියලා. ස්ක්‍රීන් මුද්‍රණය සඳහා මම වෙනම වීඩියෝ වැඩසටහන් මාලාවකුත් නිෂ්පාදනය කරන්න හිතුවා. කොහොම වුණත් අද මම කියලා දෙන්නම් ඔබට මෙන්න මේ විදිහේ බෑග් එකක් හදාගන්න මේක ව්‍යාපාරයක් විදිහට ස්වයං රැකියාවක් විදිහට ඔබට මේක කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔබගේ වෙනත් රස්සාවක් කරන ගමන් අමතර ආදායමක් විදිහට මේක කරන්නත් පුළුවන්. මොකද දැන් රටේ බොහොම පරිසර හිතකාමී දේවල් වලට යොමු වෙන කාලයක් නිසා රටේ ජනතාව මම හිතනවා ඔබ මේක වාණිජ වශයෙන් මේ වැඩේ කරොත් ඔබට හොඳ අමතර ආදායමක් උපයා ගන්න පුළුවන් දෙයක් කියලා. ඉතින් බලමු මේකට මොනවද අවශ්‍ය වෙන්නේ. මේ ඇත්තට මේ පාවිච්චි කරලා තියෙන කඩදාසිට කියන්නේ ක්‍රාෆ්ට් කඩදාසි කියලා. එතකොට මේකේ තුනීමේකට කියනවා සැක් ක්‍රාෆ්ට් කියලා. මේක සාමාන්‍ය ක්‍රාෆ්ට් කඩදාසියක්. එතකොට මේ ක්‍රාෆ්ට් කඩදාසි වලින් තමයි බොහෝ විට මේ බෑග් හදන්න අපි පාවිච්චි කරන්නේ. හේතුව මේක මේ ක්‍රීසින් රූල් වලින් නැවුනහම කැඩෙන්නේ නැති වෙන හයියට තියෙන අපි පාවිච්චි කරන්නේ මේ ක්‍රාෆ්ට් කඩදාසි. ඉතින් අපිට ඕන වෙනවා මෙන්න මේ විදිහට මේ ක්‍රාෆ්ට් කඩදාසි ඊළඟට මේකේ පතුල හයියට තියෙන කාඩ්බෝඩ් කොටසක් අපි පාවිච්චි කරනවා ඊළඟට මේකේ ඇතුළ මේ හැන්ඩල් එක හයියට තියෙන තව කාඩ්බෝඩ් පටි කිහිපයක් අවශ්‍ය කරනවා ඊළඟට හැන්ඩල් එකට දාන්න ඕන කෝඩ් මේවා තමයි මේ බෑග් එකක් හදන්න සාමාන්‍යයෙන් අවශ්‍ය කරන දේවල්. ඔබ මේ කඩදාසි බෑග් නිෂ්පාදන ව්‍යාපාරය පටන් ගන්න මුල් අවස්ථාවේදී ඔබට ඇත්තටම කිසිම මූලික වියදමක් කරන්න දෙයක් නැහැ මේ යන්ත්‍ර සූත්‍ර හෝ වෙන යම් දේවල් වලට. ඔබට අවශ්‍ය වෙන මේ අමුද්‍රව්‍ය ගන්න මුදල් ටිකක් සොයා ගැනීම පමණයි. යන්ත්‍ර සූත්‍ර අවශ්‍ය වෙන අවස්ථාවක් එනවා මේ වැඩේදී. මම ඒකත් පෙන්වන්නම්. මගේ ආයතනයේ තියෙන යන්ත්‍ර සූත්‍ර මම ඔබට පෙන්වන්නම්. ඒවයින් කොහොමද මේ වැඩේ කරන්නේ කියලත්. නමුත් දැනට ඔබට මේක මුල්ලදීරේදී මේ යන්ත්‍ර සූත්‍ර බොහෝ විට තියෙනවා ඔය මේ ප්‍රින්ටින් ප්‍රෙස් වල එහෙම නැත්නම් මේ මුද්‍රණ ආයතන වල මේ මුද්‍රණ ආයතන වලට ගිහිල්ලා ඔබට ඒ අවශ්‍ය සේවය සලස ගන්න පුළුවන්. ඒ මූලික කාරණා ටික කරගෙන ඇවිල්ලා ඊට පස්සේ ඔබට ගෙදරදී මේක ඇලවීම සහ ඒ නිෂ්පාදන කටයුතු කරන්න පුළුවන්. ඉතින් මම ඔබට මේ ඒ කොටස් ටික කියලා දෙන්නම්. ඊළඟට මේ බෑග් හදන වැඩේ කියලා දුන්නාට පස්සේ මම ඔබට පැහැදිලි කරන්නම් කොහොමද ගෙදරදිම ඔබට මුද්‍රණ යන්ත්‍රයක් නැතුව මේ මත යම් මුද්‍රණයක් කරන්නේ කොහොමද කියලා ස්ක්‍රීන් ප්‍රින්ටින් වලින් මුද්‍රණයක් කරන හැටිත් මම ඔබට පැහැදිලි කරනවා. එතකොට අපි බලමු මේකෙදි මේ බෑග් එක හදන්න ඉගෙන ගනිද්දි ප්‍රධානම දේ වෙන්නේ මේකේ මේ બ્લોක් එක ඇඳ ගන්න එක. එහෙම නැත්නම් මේකට අදාළ දාල සැලැස්ම හදා ගන්න එක. මොකද සමහරට ගැනුම්කාරයෙක් ඔබගෙන් මෙන්න මේ දිග පළවල් කියලා මෙන්න මේ සයිස් එකට බෑග් එකක් හදලා දෙන්න කියලා කියන්න පුළුවන්. එතකොට ඔබ දැනගෙන ඉන්න ඕන කඩදාසියක දිග පළල කොච්චරක්ද ඒකෙන්
අපිට බෑග් කීයක ප්‍රමාණයක් කපා ගන්න පුළුවන්ද මේක මේ 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 පරිවැයකරණය පවා මම ඔබට ඊළඟ ඊළඟ වීඩියෝ වලදී කියලා දෙනවා එතකොට මම අද ඔබට පැහැදිලි කරලා දෙන්නේ මේ මේ බෑග් එකක් සඳහා මේ බ්ලොක් එක හදා ගන්න විදිය එතකොට මම මේ 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 බෑග් එක උදාහරණ මගේ අතේ තියෙන බෑග් එක උදාහරණයට අරගෙන මම ඔබට පැහැදිලි කරන්නම් කොහොමද මේක මේ මේ දිග පළලට බ්ලොක් එකක් ඇඳගන්නේ කියලා ඊට පස්සේ මම ඊළඟට ඔබට කියලා දෙනවා මේ බෑග් එකක් අතේ නැතුව යම් ගැනුම්කාරයෙක් ඔබගෙන් ඉල්ලුවොත් මෙන්න මෙහෙම අඩියක් උසයි අඟල් 8ක් පළලයි අඟල් 4ක් ගැඹුර තියෙන බෑග් එකක් හදලා දෙන්න කියලා එතකොට අන්නේ බෑග් එකට අදාළ වෙන සැලස්ම ඇඳගන්නේ එහෙම නැත්නම් බ්ලොක් එක ඇඳගන්නේ කොහොමද කියන දේ තමයි මම අද ඔබට පැහැදිලි කරලා දෙන්න උත්සාහ කරන්නේ මේක හොඳින් ඉගෙන ගන්න මේක ඉගෙන ගත්තොත් ඔබට ඕනම දිග පළලකට ඕනම විදිහකට බෑග් නිෂ්පාදනය කිරීමේ කාර්යය ඊටාම පහසුවෙන් කරන්න පුළුවන් ඉතින් එහෙමනම් අපි යමු මේ බ්ලොක් එක අඳින විදිය කොහොමද කියලා බලන්න එතකොට මේ මං කිව්වා බෑග් එකේ මූලික කොටස් තියෙන්නේ හෑන්ඩල් එක පතුල සහ මේ බෑග් එකට අවශ්‍ය කඩදාසිය කියලා මෙන්න මේ කඩදාසිය තමයි අපි මේ විදිහට නවලා මේ රූල් ගහලා මේ හදාගන්නේ දැන් මම ඔබට පැහැදිලි කරන්නම් කොහොමද මේ බ්ලොක් එක අඳින විදිය කියලා හරි අපි බලමු දැන් කොහොමද මේ බෑග් එකේ තියෙන දිග පළවල් ටික කියලා මම ඔබට මනලා පෙන්නන්නම් මේ බෑග් එක අපි මෙහෙම ගත්තොත් අඟල් 10කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා බෑග් එකේ උස ඊළඟට බෑග් එකේ පළල ගත්තොත් අඟල් 7හමාරක් ඒ වගේමයි මේ බෑග් එකේ පළල ගත්තොත් අඟල් 4හමාරක් වගේ තියෙනවා එතකොට සමහර විට ඔබට ගැනුම්කාරයෙක් මේ බෑග් ඉල්ලද්දී ඒගොල්ලෝ බොහෝ විට සඳහන් කරන බෑග් එකේ දිගයි පළලයි විතරයි. හැබැයි බෑග් එකේ දිගයි පළලයි තිබුණාට බෑග් එකක් හදන්න බෑ. මේ විදිහ මේ බොක්ස් බෑග් එකක් හදනවා නම් බෑග් එකේ දිග පළල සහ ගැඹුර කියන තුනම තියෙන්න ඕන. ඒ කියන්නේ බෑග් එකේ මෙන්න මේ අතට උස, මේ අතට පළල, මෙන්න මේ අතට තියෙන මේ ගැඹුර. මෙන්න මේ මිමි තුන තියෙනම් අපිට බෑග් එකේ බ්ලොක් එක ඇඳගන්න එක බොහොම සරල දෙයක්. එතකොට අපි දැන් මේ ඉස්සෙල්ලා මැන්නා වගේ මේකේ අඟල් 7හමාරක් පළලයි අඟල් 10ක් උසයි අඟල් 4හමාරක් මේ පැත්ත කොටස තියෙනවා අපි ඒකට අදාළ බ්ලොක් එක ඇඳගමු මේ බ්ලොක් එක කොහොම ගියත් එකම දල සටහනකට ඔබ මේ පාටාංක වෙනස් කිරීම තමයි කරන්න සිද්ධ කරන්න ඕන මේ දල සටහන මෙන්න මේ විදිහට තමයි අපි ඇඳගන්නේ අපි ඉස්සෙල්ලා කරන්නේ මෙන්න මෙහෙම කොටසක් අපිට අවශ්‍ය වෙනවා ඊළඟට අපි මේක මෙහෙම තව දික් කරොත් මෙහෙම කොටසක් ලොකු කොටසක් නැවත මේ වගේ කොටසක් මෙන්න මේක තමයි අපිට අවශ්‍ය වෙන මේ මූලික සටහන. එතකොට මේ සටහන ඇතුලේ අපි කොහොමද මේ මේ අර අපි මුලින් බෑග් එක මැනලා ගත්ත පාටාංක ටික යොදා ගන්න කියලා මම ඔබට පැහැදිලි කරන්නම්. අපේ බෑග් එකේ පැත්ත තිබුණ අඟල් 4හමාරක්. එතකොට මෙන්න මෙතන 4.5යි. මෙන්න මේ ඇත්තට කොටස. ඒ වගේමයි අඟල් 8ක් තිබුණ 7ක් හෝ 8ක් බලමු. අඟල් 7හමාරක් අපි ගත්තා මෙන්න මේ කොටසට. එතකොට මෙතන 7.5යි. ඉතින් බෑග් එකේ මේ පැත්ත 4.5 නම් අනිත් පැත්තත් 4.5 වෙන්න ඕන. ඒ වගේ මෙතනත් එතකොට 4.5යි අඟල්. ඊළඟට මේ කොටසත් නැවත 7.5යි. මෙන්න මේ විදිහට තමයි මේ පාටාංක ටික එන්නේ. ඊළඟට අපි බෑග් එකේ උස ගත්තා. මේ උස මෙන්න මෙතන ඉඳලා මෙන්න මේ දක්වා අඟල් තිබුණා 10ක් අඟල් 10යි එතකොට දැන් ඔබ බලાવી මෙන්න මේ මේ කොටස මොකද්ද මේ කොටස මොකද්ද කියලා ඒක මම පැහැදිලි කරන්නම් මෙන්න මේ කොටස තමයි බෑග් එකේ ඇතුල් පැත්තේ මේ කට නවා ගන්න කොටස මේකට අපි සාමාන්‍යයෙන් ගන්නවා අඟල් 1.5ක් එහෙම නැත්නම් අඟල් 1හමාරක් වගේ ප්‍රමාණයක් ඊළඟට අපිට ගැටලුව වෙන්නේ මෙන්න මේ පතුල නවා ගැනීම සඳහා මෙන්න මේ ගන්න උස කොච්චරක් ගන්නවද කියලා. ඒක සරලවම මම පැහැදිලි කරන්නම්. මේ 4.5ක් කියන ප්‍රමාණයෙන් භාගයකට වඩා වැඩි ප්‍රමාණයක් ගන්න ඕන. එතකොට සාමාන්‍යයෙන්
මම කියන්නේ මෙතනට අඟල් 3ක් වගේ ගන්න කියලා. මෙන්න මේ උස. අඟල් 3ක් ගත්තනම් හොඳටම එක පිටේක ගිහිල්ලා ඇලවෙන්න ඇති. හරි. ඔබට නැවත මම මේ මේ වැඩේ මේ විදිහට පැහැදිලි කරන්නම්. අපෙන් යම් ගණුම්කාරයෙක් ඉල්ලනවා අපයාට ඕන බෑග් එකේ උස අඟල් 12යි වැඩි කිරීම පැත්ත අඟල් 8යි පළල අඟල් 8යි ඒ වගේම පැත්ත අඟල් 4යි කියන ප්‍රමාණයේ බෑග් එකක් ඉල්ලනවා අපෙන් එතකොට අපි කොහොමද මේ 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 බ්ලොක් එකට මේ මේ මං මේ ඇඳලා තියෙන රූපසටහන තමයි ඔබ මොන බෑග් එකක් හදුවත් ඒ සඳහා භාවිතා කරන දෙය එතකොට මේ රූප සටහනට මෙන්න මේ අංක ටික යොදාගන්නේ කොහොමද කියන එක මම නැවත පැහැදිලි කරන්නම්. එතකොට මම සාමාන්‍යයෙන් කලිනුත් කිව්වා මෙතන අඟල් 1.5ක් සාමාන්‍යයෙන් යොදා ගන්න. අඟල් එකහමාරක උසක් මෙන්න මේ කට ඇතුල් පැත්තට නැවෙන කොටස. ඊට පස්සේ අඟල් 12ක් තමයි මෙයා උස ඉල්ලන්නේ අපෙන්. එතකොට මෙන්න මේ කොටස අඟල් 12ක් අපි දා ගන්නවා. ඊළඟට අපිට අඟල් 8ක පැත්තක් මෙන්න මේ මේ කොටස අඟල් 8යි මේ කොටස අඟල් 8ක් ඒ වගේමයි මෙන්න මෙතන අඟල් 4ක් ඉල්ලනවා එතකොට අපි එතනත් ලකුණු කරමු අඟල් 4යි මෙතනත් අඟල් 4යි දැන් ඔබ සැලකිලිමත් යුත්තේ මෙන්න මේ උස කොහොමද අපි ගන්නේ කියලා මෙන්න මෙතන ඉඳලා මෙතෙන්ට ප්‍රමාණය කොච්චරද කියලා මම කලින් කිව්වා වගේ මේ අඟල් 4 කියන එකෙන් භාගයකට වඩා යම් ප්‍රමාණයක් වැඩියෙන් ගන්න ඕනේ. ඒ කියන්නේ අඟල් 4න් භාගය අඟල් 2යි එක උඩක ගිහිලා ඇලවෙන්නත් එක්ක මෙතන 2හමාර හෝ 3 කියන උසක් අපි මෙන්න මෙතෙන්ට ගන්න වෙනවා. 2.5 හෝ 3. ඔන්න ඔය ටික අරගෙන ඔබ මේක ගත්තොත් මේ ඔබට කිසිම ගැටලුවක් නැහැ. එතනම ඔබට දැන් මම කියලා දුන්න කොටස් ටික පැහැදිලි ඇති කියලා රූපසටහන් ඇසුරෙන්. එතකොට මම නැවත මේ බෑග් එක අතට අරගෙන ඒ ටික පැහැදිලි කරන්නම්. මෙන්න මේ මේ අර උස අපි පැත්ත ගත්තෙ මෙහෙම. ඊළඟට බෑග් එකේ පළල මේ අතට. එතකොට මේ මේ වගේ කොටස් දෙකක් වෙනවා මේ පැත්ත. නැවත බෑග් එකේ පැත්ත එහෙම නැත්නම් අඟල් 4 කියලා මම කියපු කොටස මෙන්න මෙතන. ඒ වගේ කොටස් දෙකක් වෙනවා මේ පැත්ත. එතකොට මේ මූලික කොටස් 4යි. ඊට පස්සේ මෙන්න මේ කොනකට අපි ගන්නවා එක පිට එක ගිහිල්ලා ඇලවෙන ඇලවුම් වාසිය අඟල් අඟල් භාගයක් ගන්න කියලා මම කිව්වා. ඊට පස්සේ මේ මේ ඇතුළට මෙහෙම නැවිලා කට නැවිලා ඇලවෙන්න කොටසක් අඟල් එකහමාරක් ගන්න කියලා මම පැහැදිලි කරා. ඊට පස්සේ මම මේ පතුල ගන්න විදිය තමයි කිව්වේ. මෙන්න මේ එන උසෙන් බෑග් එකේ මෙන්න මේ උසෙන් භාගයකට වඩා වැඩි ප්‍රමාණයක් මෙන්න මෙතන ඉඳලා මෙතෙන්ට දක්වා ගන්න ගන්න. ඒ ගත්තාම මේ දෙක එකතු වෙනකොට කොටසක් මේක එක උඩ ගිහිල්ලා නැවෙනවා. අර රූප සටහනින් පැහැදිලි කරලා දීපු විදිහට ඔබ මේක ඇඳලා දැනට බලන්න සාමාන්‍ය මොකක් හරි කඩදාසියක් අරගෙන මේ විදිහට ඇඳලා අර ඇලුම් වාසියෙන් අලවලා නවලා බලන්න. නවා ගැනීම සමහර ඔබට යම් ගැටලුවක් වේවි. නමුත් ඔබ උත්සාහ කරන්න මම මගේ ඊළඟ වීඩියෝ එකෙන් මේක පැහැදිලි කරලා දෙනවා කොහොමද මේක නවලා අලවගන්නේ කියලා. ඊළඟ ඊළඟ අවස්ථාවවලදී මම කියලා දෙන්නම් ඔබට මේක කොහොමද මේ ක්‍රීසින් රූල් මේ යන්ත්‍රානුසාරයෙන් මේ ක්‍රීසින් රූල් ටික ගහගන්නේ ඊට පස්සේ මේක මේක වේගවත් කරගන්නේ අපි මොකද ව්‍යාපාරයක් විදිහට මේක කරනවා නම් දවසකට මේ හදන්න පුළුවන් බෑග් ප්‍රමාණය මත ඔබගේ දෛනික ආදායම තීරණය වෙනවා මේ විදිහට මේ පාඩම් මාලාව කියලා දීලා මම අවසානයේදී ඔබට කියලා දෙන්නම් මේ අමුද්‍රව්‍ය මිලදී ගන්න තැන් සහ ඒ දේවලුත් එහෙමනම් මම හිතනවා අදට මම කියලා දීපු දේ ඔබට පැහැදිලි ඇති කියලා අපහැදිලි නම් නැවත ඔබ කමෙන්ට් එකක් මගින් මට දන්වන්න මම නැවතත් ඔබට මේ කියලා දෙන්න සූදානම් මගේ බලාපොරොත්තුව කොහොම හරි ඔබ මේ පරිසර හිතකාමී ව්‍යවසායකයෙක් විදිහට ගොඩනංවන්න එහෙමනම් අදට මම මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා මීට වඩා දිග්ගස්සන බලාපොරොත්තු වෙන්නේ නැහැ ඊළඟ වීඩියෝ එකෙන් තව දවස් දෙක තුනකින් ඔබව හමු වෙන බලාපොරොත්තුෙන් අදට මේ පාඩමෙන් ඔබෙන් සමු ගන්නවා එහෙමනම් ඔබට මේ ගැන උනන්දුවක් තියෙනවා නම් කමෙන්ට් එකකුත් දාන්න channel එකත් subscribe කරලා තියාගන්න ඊළඟ වීඩියෝස් බලන්න පුළුවන් ඔබට ඔබ තව දාන්න කියන මේ වගේ මේ දේවල් වලට උනන්දු අය ඉන්නවා නම් එයාටත් කියන්න මේ channel එක බලන්න කියලා මේ බෑග් හදන එක විතරක් නෙවෙයි තව බොහෝ පාරිසරික කාරණා පාරිසර හිතකාමී නිෂ්පාදන පරිසරය සම්බන්ධ ව්‍යවසායකයෝ
මම ඔබට හඳුන්වලා දෙන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් තව දවස් දෙක තුනකින් හම්බ වෙන බලාපොරොත්තුවත් එක්ක අදට මං ගිහිල්ලා එන්න. මම මදුර නානක්කාර.